daruni aridia. కోమల మట్టి ఎత్తుడి ఆశీర్వాదం అన్న హరి అజటి పూజకు మధ్య స్వామి తింటే వాళ్ళ మళ్ళీ పూజకరే నేను ఎందుకు వృద్ధు శాంత ఆమె వాళ్ళకి మళ్ళీ ఇతరుని అమ్మాయి కుటుంబ ఇద్దరు వచ్చారు వరానికి ఎత్తుడి మరి పొడ్డ కోసాలు ఒక్కమల మైగిన అవి అప్పుడు ఏంటి అని అడిగితే చాలు సార్ వెక్కన అప్పి అది కొట్టి దేవిల్లిని కేబలే దేవస్థానక ఇదకొట అవుట్ పుట్టే తవ తీని దే ఇదకొట మేనియంది గురుకులే నమ దన్నవద శ్రీ మహామాత గురుకులే తేర్నాద ఇదకొట శ్రీశ్వరం భద్రకాళి దేవ మెదురే వరందరునే ఇది మెయిన్ ఒక్కమ ඉතින් අපි අද ආවේ වරන් අවසර අරගෙන අප්පච්චි වැඩ පුදාගෙන නේද ඉතරද වරන් දරුව මේ ඉතින් මේ හැමෝටම හිතර සැලසීමක් හැකියාවක් තියෙනවා නේද අපි සම්බුද්ධ වන්දනාව කරා ඊට පස්සේ අපි ඇවිල්ලා නේද කිරිබත් දාන හැටද නේද මොකක් නිමිත්තෙන්ද මෑණියන්ගේ උපන් දිනෙම එන හැපි බර්ත්ඩේ කියන්නේ නැද්ද මෑණියන්ට හැපි බර්ත්ඩේ මගේ දරුව සියලුම දෙනාට තෙරුවන් සරණයි ඔයාලට මම හැමදාම ගොඩාක් ආදරේ කිසිම කෙනෙක්ට වත්පොහසක් කම් බලලා මගේ දේවස්ථානේ දොර ඇරියද මම නෑ මගේ දේවස්ථානේ දොර විවර කරේ නැහැ පුතේ වත්පොහසක් කම් බලට ගොඩාක් අසරණ දරුව තමයි මං ගාව ඉන්නේ කිසි දවසක ඔගලංගෙන් ගුරු පඬුර ඔයාලට මං කියලා තියනවද මෙච්චර ගානක් මේ ඉල්ලලා මං ඔයාලට ඒක කිසි දෙදලා තියනවද අවදාවත් නෑ මං සමහර ළමයි කියනවා මෑණියෝ මට සල්ලි නැහැ කියන එක. මම හැම වෙලේම කියන්නේ කවුරුවත් මුල අමතක කරන්න එපා. නේද? මුල අපි ආපු විදියක් තියෙනවා. අපි ආපු අසරණකම්, දුප්පත්කම් නැති බැරිකම් ඒව තියෙනවා. මිනිස්සුන්ට හරි ගියාට පස්සේ මිනිස්සු ලොකු අනතුරු දරුවට පස්සේ හිතන්නේ මුල අමතකයි. අර පොඩි තැනින් ඉන්න මිනිස්සුන්ට නිින්ද අපහස තමයි වැඩි. හැබැයි මගේ වරම් දරුවෝ කවදාවත් මම හිතන විදිහට හැම වෙන්නේ. ඒගොල්ලෝ හරිම ආදරණීය. මම හැම වෙලේම ඔයාල වෙනුවෙන් කැප වෙනවා. අනිත් එක දුරකතන මාර්ගයෙන් මට කතා කරන දරුවෝ ගොඩක් ඉන්නවා. නේද? ඒ ඔයාලට අමතරව තව දරුව කතාන ප්‍රශ්න ගොඩාක් විසඳනවා මම දුරකතනේ. ඉතින් කොයි වෙලේවත් මං නැහැ බෑ කියලා තියෙනවද? කතා නොකරපු අවස්ථාවක් නැහැ. මේ වැඩසටහන තවත් දරුවන්ටත් දැනගන්න පිණිස තමයි අවශ්‍ය කාරණාවක් වරම් සම්බන්ධව තියෙන ඕනෑම වෙලාවක කතා කරන්න කිසිම දවසක දුරකතනේ කතා කරන්න බැහැ කියන්නේ නැහැ මම. තේරුණාද? ඔයාලට වගේම ඉදිරියට ඉන්න අලුත් දරුවන්ටත් මම ගොඩාක් මාදරේ. තව දරුව ගොඩක් ඉන්නවා. අද ඉතින් මේ කරන අය අලුත් අය දෙගොල්ලම ඉතින් හැමෝටම සම්මා සම්බුදු සරණයි උතුම් බුදු වෙන ගම්බාර සිද්ධාතෝණියන් අපතේ පිටයි. ඒ වගේම අපේ දේවස්ථානයේ වරම් ගත්ත තවත් දරුවෙක් ඉන්නවා සම්මානලාභී එන් පුතේ. මම මේ
ඇත්තටම කියනවා දැන් අවුරුදු 9ක් විතර වෙනවා දේවාලයට ඇවිල්ලා. ඒ කියන්නේ මම දේවාලයක් කරගෙන ගියා. ඊට පස්සේ නොඑක් නොඑක් විදිහට සාලන පේන ඇවිල්ලා මම චුට්ටක් ඒක වහන්න පටන් ගත්තා. එතකොට මම මේ ලංකාවේ තියෙන ගුරු කියන්න ඕන හැම දේවාලයකම ගියා. මට උපරිම ලක්ෂ 18ක් විතර වියදම් වෙන විදිහට 18ක් විතර වියදම් වෙන විදිහට ගියා මම. ප්‍රසිද්ධ දැන් YouTube channel තියෙන හැම තැනකම ගියා. ඊට පස්සේ ගිහිල්ලි ඉවර වෙලා තැනකදී මට උදව් කරා මේ ගොඩා මේ මාගා. එතකොට එයත් එක්ක ඇවිල්ලි වෙලා අපි YouTube channel එක බලලා ඉවරලා මෑනියෝ මගේ ගෙදරට ආවා. ගෙදරට ආවට පස්සේ ගෙදරට එන්නේ එදාම ශාස්ත්‍රීය බලපමු දවසේ තමයි ඇවිල්ලා බැලුවේ. ඇවිල්ලා දේවාල ඉස්සරහ කතිරියක් යන්න එනවා ගල්ලා. ඇඳලි ඉවර වෙලා එතන තියෙන හැමදේම කරලා අපි දවස් දෙක තුනකට පස්සේ මංගල්‍යයක් තිබ්බා. මංගල්‍ය තියෙ ඉවර වෙලා අන්තිමට මට නොසිතූ විදිහට ජන බලය හැදෙන්න ගත්තා, සේනා බලය හැදෙන්න ගත්තා. අද ගුරුවරේ වරන් ගුරුවරේ වුණා. අද සම්මාන ලාභී වරන් ගුරුවරේ. අද අද ගොඩක් විදියට අර මෑනියෙක් එක්ක ඉඳි වෙලා ඇත්තටම කියනනම් මේ අම්මට පින් සිද්ධ වෙන්න ඕනේ ගොඩක්. මාව ආයිමත් නැගිටවල දීපු මෑනියෝ තමයි දැන්. ඔයාලා දන්නවද මෑනියා වරන් කරු කීදෙනෙක් හදනවද කියලා? සතරක් ඉන්නවා දැන්. සතරක් වරන් කරුවා අද මගේ වරන් කරුවා. ඒ අම්මට පිස්සෙන මට ඔක්කොම මේ එක දවසෙන් ඇවිල්ලා කපලා ගිහිල්ලා මාසයක්වත් යන්නුනේ නැහැ නේද? මාසයක්වත් යන්නුනේ නැහැ මට 30 දිනක් හැදීගෙන එනකොටම මේ මට ඒක තේරුණා. අඩුම සතියක්වත් ගියේ නැද්ද කොහෙද මගේ බන්ධන කපලා අපේ ගෙදර වල තිබ්බ හැමදේම අයින් වුණා. ඒක නිකම්ම තේරෙනවා. අපේ අර ඥාති පංචස්කන්ධයට ඇවිල්ලි වෙලා ගියපු ඒවා එතකොට හිර වෙලා තිබ්බේ. ඇත්තටම ගොඩක් අය කරන්නේ අර කට්ටඩිකම් කරද්දි ඇත්තටම මේ ගොඩක්ම කරන්නේ හිර කරන එකනේ. ඉතින් මෑණියෝ අර මෑණියන්ගේ දෙන උපරිම ශක්තිය බලය දීලා අර කැඹුරුමක්වත් අඩු කරන්නේ නැතුව සද්ද පූජාවකුත් තොරව අපේ දේවස්ථානේ වැඩි කරලා දීපු මගේ දේවස්ථානේ තොරව. ඒක නිසා අර ගොඩක් මට හිතෙනවා හොඳටම හොඳ තත්ත්වකින දරුවෙක් ඉතින් ගොඩක් සතුටුයි මට. අනිත් දරුවෝත් එයාව ආදර්ශ ගන්න පුතේ එයා ඔයාලා කියලා මට කවදාවත් වෙනසක් නැහැ. ඔයාලටත් ඒ විදිහම තමයි ඔයගොල්ලන්ගේ දේවස්ථානවල ඇවිල්ලා මම ඒ වගේම තමයි කටයුතු කරන්නේ. ඉතින් අපි බුදු වෙන ගම්බාර පස්සේ කරන්නේ ගොඩක්
ඒක තමයි Terima kasih.